සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්ඵලා හෝති මහානිසංසා අමතෝ ගදා අමත පරියෝසාන මුලා වූ සත්වයන් වෙත මහත් වූ කරුණාවෙන් ඒ මුලාවෙන් ගැලවෙනු පිණිස අභ්‍යන්තර පරිවර්තනයක් ඇති කර ගැනීමේ කතාවක් පිළිබඳව ලෝකයට කියා දුන් අපගේ ශාස්ත්‍රූන් වහන්සේට තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සදැහැති පින්වත්නි පින්වතියනි පින්වන්ත දෝනි පුතේ, බාහිර ලෝකේ නොයෙකුත් දේවල් පිළිබඳව අපිට කැමැති සහ අකමැති කතා තියෙනවා, මධ්‍යස්ස කතා තියෙනවා. හැබැයි මේ එළිය ලෝකය වෙනස් කරන්න යන එක සම්බන්ධව කාට හරි උමනාවක් තියෙනවා නම් එයා හැමදාම පීඩාවට පත් වෙන කෙනෙක්. පින්වත්නි, රටවල් හදලා ඉවර කරන්න බෑ, ආයතන හදලා ඉවර කරන්න බෑ, මේ පෞල් සංස්ථා හදලා ඉවර කරන්න බෑ. ඒ කියන්නේ එකෙන් අදහස් කරන ඔබ දැන් රට වෙනුවෙන් හරි ජාතිය වෙනුවෙන් හරි ඔබගේ පෞල් පරිසරය වෙනුවෙන් හරි යමක් කරනවා නම් ඒක නවත්තන්න කියලාත් නෙමෙයි. නමුත් ඒක කරලා සෑහීමකට පත් වෙන්න පුළුවන් වැඩක්වත් ස්ථාවර ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් වැඩක්වත් නෙමෙයි. ඒක අපි අඩු ගන්න තීරුම් අරගෙන හරි ඉන්න ඕන. ප්‍රශ්න තියෙන්නේ එළිය වුණාට ඒකට හේතුව තියෙන්නේ ඇතුළේ නම්. පින්වත්නි, අපිට එළියෙන් එන ප්‍රශ්නයක් වගේ දැවුණට ඒ ප්‍රශ්නයට කම්පණය වෙන හිත තියෙන්නේ අපි ගාව නම් මේ හිතේ ඇති කරගන්න සුවිශාල පරිවර්තනය තුළ ඒ බඳු දෙයට කම්පණය නොවී සිටීමේ ලාභයක් අපිට තියෙනවා. එළිය ලෝකේ සිද්ධ වෙන දෙයට අභ්‍යන්තරයේ ඇති කරගන්න කම්පණය තුළ හැමදාම සත්වයා පීඩාවට පත් වෙනවා. මේ අකම්පිත හිතක් පිළිබඳව කතා කරන බුදුරජාණන් වහන්සේ ඒ අකම්පිත බව තුළින් නිර්වාණය කරා යන දක්ෂ ශ්‍රාවකයෙකු වීම පිළිබඳව යෝජනාවක් අපට කරලා තියෙනවා. පින්වත්නි, ඒ සඳහා ඔබට අත්වැලක් සපයන්නයි මේ දේශනාව ඉදිරිපත් කරන්නේ. මේ සූත්‍ර දේශනාව අදාපි කරන ඉදිරිපත් කරන සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයට අයිති දේශනාවක් පඨම මරණ සති සූත්‍රය. මේ දේශනාව පින්වත්නි හුදෙක්ම මරණය පිළිබඳව කතා කරන එකක්. දැන් එතකොට කාට හරි හිතෙන්න පුළුවන් අපෝ ওই සූත්‍රේ නම් ඉතින් මැරණේ කියන්නේ ඒක නම් ඉතින් මොනවයි ඉගෙන ගන්නද, ඉතින් මැරණ බව අපි දන්නවනේ කියලා. පින්වත්නි, පුදුමේ කියන්නේ මේ ඉන්න සියලු දෙනා මැරණ බව දැනන් හිටියට ඒක දැනিলা තියෙනවද කියන එකයි ගැටලුව. අනුන්ගේ මලගෙවල් වල ගිය මිනිස්සුන්ට ඒ මිනිය වෙනුවට තමන්ගේ මිනිය බලන්න තිබුණු දක්ෂතාවය කොච්චර තිබුණාද කියන එකයි ප්‍රශ්නය. ලෝකයන් කවරෙකු මැරුණත් මම දිගටම මේ මෙලව විතරක් නෙමෙයි මලාට පස්සෙත් මේ දේවල් එක්ක සංජානනයන් පවත්වමින් මම මේ ලෝකයේ ඇතුලේ ඉන්න මිනිසෙක් විදිහට තමයි, කෙනෙක් විදිහට තමයි නිතරම අපිට අපේ හිත කියන්නේ. ඔක තමයි හිතේ ස්වභාවය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ මරණ සතිය වඩන එක පොඩි වැඩක් විදිහට නෙමෙයි උගන්වන්නේ, ඒක නිවන දක්වා යන වැඩක් විදිහට, ඒක නිවන් අවබෝධයට පිටවන එකක් විදිහට. දැන් කෙනෙක් හිතයි ඉතින් මැරනවා කියලා හිතන එකෙන් කොහොමද නිවන් දකින්නේ කියලා. පින්වත්නි, මේ දේශනාව ඇතුලේ කියනවා මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලාවති. මහණෙනි, මරණය පිළිබඳව හිතන එක සිහිය මහත්ඵලයි, මහානිසංසයි. පින්වත්නි, මේ බුද්ධ භාෂිතනේ. ඒ විතරක් නෙමේ අමතෝ ගදා, මේ නිවන පිහිට කරගෙනයි තියෙන්නේ. ඒ වගේම අමත පරියෝසානා,
මේ අමෘතය කියන්නේ නිවන විශිෂ්ට අවබෝධය කෙලවර කොටගෙන දිනයි කෙලවර ප්‍රතිඵලය ඒකම තමයි. බුදුහාඳුර වදාරනවා එනම් මහණෙනි ඔබ භාවේත නෝතුම්හි භික්කවේ මරණ සතින්ති. මේක භාවිත කරන්න මේක වඩන්න දියුණු කරන්න. දැන් වඩන්න කියපුවම මොකද්ද? වඩන්න කියන්නේ දැන් සාමාන්‍ය මේ දරුවන්ගේ හිතේ ඔබ මතකේ වඩනවා කියලා කියන්නේ මොකද්ද? වඩනවා කියන්නේ වර්ධනය කරනවා, දියුණු කරනවා, වැඩි කරගන්නවා. එහෙනම් පින්වත්නි මේ වඩන්න කිව්වේ වර්ධනය කරන්න, දියුණු කරන්න. මොකද අපි ළඟ දැන් නොවැඩුණු මරණ සතියක් තියෙන නිසායි මේ කතාව කියන්නේ. මැඩුණු මරණ සතියක් ඇති පුජ්‍යලෙකු බවට පත්වීම සඳහා ඔබට මේ දේශනාව ගොඩක් උපකාර කරනු ඇති. වදාරනවා ස්වාමිනී මම මරණ සතිය සිහි කරනවා කියලා. බුදු පියාණන් වහන්සේව කොහොමද මහණ ඔබ මරණ සතිය වඩන්නේ? ස්වාමිනී මම මේ මෙහෙම හිතනවා. මම එක රැයකුයි එක දවාලකුයි. රැයකුයි දවාලකුයි කියන්නේ මොකක්ද? දවසයිනේ. මේ මගේ අන්තිම දවස කියලා මං හිතනවා. ඒක හින්දා මම මට ආදරේ නම් මට හිතයි සීනම් මේ අන්තිම දවසේ මම මාර්ගඵල ලාභෙහි පිණිස කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා නම් ඒ කටයුතු ටික කරන්න ඕනි කියලා කල්පනා කරනවා. බොහෝසේ ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනි කියලා හිතනවා. තව හාමුදුරු කෙනෙක් වදාලා සාමිනී මමත් මරණ සතිය වඩනවා කියලා. දැන් බලන්න පින්වත්නි අර පළවෙනි හාමුදුරුවෝ මේ අන්තිම දවස කියලා හිතන කතාව කොච්චර දිනුන කතාවක්ද කියලා. මේ රාත්‍රියයි මේ දහවලයි විතරයි මට තියෙන්න ඉඩ තියෙන්නේ මේ සමාජයේ මේ අන්තිම දවස. මේ අද දවස හිටියත් ඇති මේ ඉතින් දවස මේ දවස කියලා හිතනවා. අන්තිම දවස. පින්වත්නි බලන්නකෝ දැන් ඔබට බලාපොරොත්තු කීයක් තියෙනවද අනාගතය ගැන? මම මේ බලාපොරොත්තු නැති කරගන්න කියනවා නෙමෙයි. නමුත් දැන් අද රාත්‍රියේ යන්න වුණොත් එපා කියන්න පුළුවන්ද? පින්වත්නි අද රාත්‍රියේ යන්න වුණොත් ඔබට මේ වැඩ තිබුණා, තව දරුවන්ගේ වැඩ ටිකක් ඉවර කරලා එන්න තියෙනවා, තව මුදල් ප්‍රශ්න ටිකක් තියෙනවා විසඳ ගන්න ඕනේ, මේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒක විසඳලා ඉන්න ඕනේ වගේ දේවල් කියලා කාගෙන් හරි මේ කාලය දීර්ඝ කරගන්න පුළුවන් කමක් තියෙනවද? බෑ. එහෙනම් පින්වත්නි ඒ මේ අද තමයි අන්තිම දවස. අද අන්තිම දවස වෙන්න පුළුවන් එහෙම වුණත් කමක් නැහැ කියන තැනට හිත ගේන එක කොච්චර අමාරු වැඩක්ද? මම ඒක නිසා මේ දවස ඇතුලේ ගුණධර්ම පූර්ණේ සඳහා කැප වෙනවා. තව හඳුරු කෙනෙක් වදාළ ස්වාමිනේ මමත් මරණ සතිය වඩනවා. කොහමද ඔබ මරණ සතිය වඩන්නේ? ස්වාමිනේ මම කල්පනා කරනවා මේ ගෙවෙන දහවල තමයි මගේ අන්තිම දහවල. මම එක දවසක් හිටියා නම් ඇති. ඒ වෙනකම් මම බුදුහාමුදුරුවන්ගේ දර්ශනය මිනී කරනවා නම් කැප වෙලා ඒත් මම වෙනුවෙන් වැඩ කරගත්ත වෙනවා, මහාන වෙච්චක මේ වැඩ ටික කරා වෙනවා කියලා මම කල්පනා කරනවා කියලා කිව්වා. තව හාමුදුරු කෙනෙක් නැගිටලා කිව්වා ස්වාමිනේ මමත් මරණ සතිය වඩනවා. මමත් මරණය සිහි කරනවා. කොහමද ඔබ මරණය සිහි කරන්නේ මහාන? මම මේ වළඳනකොට හිතනවා මේ වළඳන්නේ මගේ අන්තිම වේල. මේකෙන් දවසේ යැපෙනවා, එතනින් එහාට නෑ. සමහරටක එතනින් අවසන් වෙනවා. මේ වළඳන අන්තිම ආහාරයයි. මේ ආහාරයෙන් පසුව තව ආහාරයක් වළඳන්න ලැබෙන එකක් නෑ. කමක් නෑ, මං තව දවසක් ඇතුළත ගියාට. හැබැයි මං ඒ වෙනකම් බුදුහාමුදුරන්ගේ ඒ උතුම් මිගැන්වීම මෙනෙහි කරමින් ඒ මාර්ගඵලලාභය පිණිස කැප වෙනවා. ස්වාමිනී මං එහෙමයි මරණය මෙනෙහි කරන්නේ. තව හාමුදුරු කෙනෙක් ස්වාමිනී මමත් එහෙම තමයි සිහියෙන් මරණය මෙනෙහි කරන. කොහොමද ඔබ සිහියෙන් මරණය මෙනෙහි කරන්නේ? ස්වාමිනී මම කල්පනා කරනවා මේ පිණ්ඩපාත ගෙනලා ගෙනාපු දානේ බත් පිළිවෙල් හතරක් පහක් ගිලනකොට ඉදිරින් අවසන් වෙයි කියලා. පින්වත්නි දැන් බලන්නකෝ ඔබ අද ගත ආහාර වේල අන්තිම ආහාර වේල වීමේ සම්භාවිතාවක් නැද්ද? මා වැළඳූ දානය අද අවසාන දාන වේල වීමේ සම්භාවිතාවක් නැද්ද? දැන් මේ හාඳුරු කියන වළඳලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ, වළඳන ගමන් අපවත් වෙන්න පුළුවන් කියලා. මං එහෙම මෙනෙහි කරනවා. ඒ වෙනකන් මම මගේ හිතට ධර්මයේ පුහුණු කරා නම් ඒ මම වෙනුවෙන් කරපු වැඩක් කියලා හිතනවා. බලන්න පින්වත්නි දැන් මරණ සතිය වැඩිීමේ තියෙන ලාභය. මරණ සතිය වැඩන එකකින් හදිසියක් හදා ගන්නවා. බුද්ධෝත්පාද කාල දුර්ලභයි අනන්ත සංසාරේ ඇවිදලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ සංසාර සාගරයෙන් එතර වෙන්න පුළුවන් කියන බව හරි එතර වෙච්ච කෙනෙක් කතා කරනවා ඇහෙන්නේ මේ කාලේ විතරයි. නැත්තම් ගිල්ලම තමයි ඉන්න වෙන්නේ. එබඳු ලාභයක් මම ලබනවා ස්වාමීනි කියලා වදාලා. පින්වත්නි හොඳ නැද්ද දැන් එහෙම හිතන එක? ඔබට වුණත් මේ අන්තිම කෑම වේල කන්නේ කියලා හිතුවොත් ඔබ ඉතින් එහාට මොකක් හරි වෙනුවෙන් කායක් හරි රණ්ඩු වෙන එක නතර වෙනවනේ. තමා ආඳුරු කෙනෙක් වදාලා ස්වාමීනි මමත් මරණය පිළිබඳව මෙනෙහි කිරීමකින් ඉන්නේ. කොහොමද මහණ ඒක කරන්නේ? ස්වාමීනි මට හිතෙනවා මම මේ එක බත් පිඩක් හපල වළඳනවා එතකන් තමයි ජීවත් වෙන්නේ. මේ මගේ අන්තිම බත් පිඩ කියලා හිතන්නේ. හැම බත් පිඩක් ගානම හිතනවා එකක් ගෙනුනොත් මේකින් ඉවරයි මගේ ජීවිතේ කියලා. එම වෙන්න පුළුවන් කියලා. හැබැයි මම ඒ කාලය තුලත් ඒ පුංචි මනුස්ස ලෝකේ ගත වෙන පුංචි කාලය තුලත් මමගේ අවබෝධය තහවුරු කිරීම සඳහා කැප වෙනවා කියලා කල්පනා කරන සාමිනේ. මං එහෙමයි මරණ සතිය වඩන්නේ. තව හාඳුරු කෙනෙක් වදාලා සාමිනේ මමත් එහෙම තමයි කියලා. මමත් මරණය සිහි කරනවා. ඔබ කොහොමද මරණය සිහි කරන්නේ? සාමිනේ මම මේ හුස්ම ඉහළට අරගෙන ප්‍රාශ්වාස කරනවනේ, ආශ්වාස ප්‍රාශ්වාස කරනවනේ. සාමිනේ ඉහළට ගත්ත හුස්ම නැවත පහතට හෙළනතුරු මගේ ජීවිතේ විශ්වාස නැහැ. එතෙක් මම මේ
ශාසනය පිළිබඳව මේ උතුම් වූ ගෞරව උපදවාගෙන මේ ධර්මයේ පිළිබඳව අවදියෙන් අවබෝධයෙන් නිවන උදෙසා කැප වුණොත් මම මහාන වෙච්ච වැඩේ කරපු කෙනෙක් වෙනවා. මම මට හිත ඇති කෙනෙක් වෙනවා. එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට තාම සතුටින් මදාලා පින්වත්නි මේ කියපු කතා ටික ඔක්කොම ඉතාම හොඳයි. බුදු පියාණන් වහන්සේවට සාදු සාදු කිව්වා. මගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා මේ ශ්‍රාවකයන් බොහොම අවබෝධකින් වැඩ කරනවා කියලා ඒ අර මුල ඉඳලම රෑදවල් දෙකයි මං තමයි ඉඳී කියලා හිතන්නේ කියපු හාඳුරුයි හුස්ම ටික ඉහෙලට අරගෙන පහත යලන්න බැරි වෙයි කියපු හාඳුරුයි මේ හැමදෙනා වහන්සේ මාගේ කළා. පින්වත්නි බුදු හාඳුරු වදාලා මහණෙනි ඉබ්බඳු අනතුරකයි ඔබ ඉන්නේ. ඔබේ අනතුර තේරුම් අරගෙන තියෙනවා. මිබ්බඳු අනතුරක් මරණය උරින් දරාගෙන ඉන්න ඔබ විසින් තස්මාතිය බික්කවේවන් සික්කිතබ්බා අප්‍රමත්තා විහෙරිස්සා මම අප්‍රමාදයෙන් වැඩ කරනවා. පින්වත් මේ අප්‍රමාදය කියලා කිව්වෙම හිසගිනි ගත්තෙකු එගිනි නිවන්නට වෙහෙසෙන්නාසේ. දැන් මේ ඔය මරණ සති සූත්‍රයේ ඊළඟ කතාවේ පින්වත් ද්විතීය මරණ සති සූත්‍රයේම තියෙනවා හිසටත් ගිනි ඇවිල්ලා ඇඳුමටත් ගිනි ඇවිල්ලා තියෙන්නේ. ඒක නිවා ගන්න නම් අනිත් වැඩ ඔක්කොම නවත්තලා ඒකට කැප වෙන්න එපයි. අනේ ඒ බඳු කැප කිරීමක් සිද්ධ කරයි සංසාර ගින්දරවල තත්පේ තේරුම් ගත්. පින්වත්නි ලොකු ගින්දරක නම් ඉන්නේ. ඒ ගින්න නිවා ගන්න එකම අවස්ථාව නම් ලැබෙන්නේ. එකම විදිහ නම් තියෙන්නේ. ඒ බුද්ධෝත්පාදේ දැන් මොන ගිහිලා නම් පින්වත්නි ඒ ලාභය හඹාගෙන යන්න කොච්චර උමනාවක් ඇති වේද? දැන් බලන්නකෝ අද ඒ කාරණා අධ්‍යයනය කරන්නත් බොහෝ දෙනෙක් අකමැති වෙලා තියෙනවා. පින්වත්නි මේ සසර කුසල් ඇති නැති බව අඩු වැඩි බව පින්වත්නි මරණ සතිය වඩන එකේ ප්‍රයෝජනය දැන් කෙනෙක් අහන්න පුළුවන් ඔය මැරෙනවා මැරෙනවා කික හිත හිතා ඔය මොන මූසල වැඩක්ද කරන්නේ ඒකනේ මිනිස්සු කැමති නැත්තේ අද මම ගියාට එයිද දන්නේ කියලා කිව්වහම අම්මලා කියන්නේ කටට ගහනවා එහෙම කියන්න එපා කියලා පින්වත්නි ඒක ඇත්ත නෙවෙයිද මේ දන් වළඳන්න පටන් ගත්ත වෙලාවේ වළඳලා ඉවර කරන්න පුළුවන් වෙයිද දන්නේ මං එහෙම හිතන්නේ ස්වාමීනි කියලා අර භික්ෂුන් වහන්සේ වදාරපු කතාවේ අපිට පණිවිඩයක් තියෙනවා එනං ඉස්කෝලේන දරුවා ආයේ ඉද දන්නේ නැහැ. වැඩට යන අම්මා ආයේ ඉද දන්නේ නැහැ. ගෙදරින් ඉන්න තාත්තා නිින්දට වැටුණාට උදේට ඇහැරෙයිද දන්නේ නැහැ. පින්වත්නි ඔය ඉතාම සරල සත්‍ය කතානේ. නමුත් අපි ඒක එහෙම පිළිගන්නවත් සූදානම් නැහැ. අපි කිව්වොත් එහෙම මේ ගෙවුණු සිංහල අලුත් අවුරුද්ද ගෙවිලා දැන් අපිට තාම පණ තියෙනවා. ඊළඟ සිංහල අලුත් අවුරුද්දට නම් අපි හම්බ වෙයිද දන්නේ නැහැ. ඊට කලින් කී දෙනෙක් නම් මරු වැළඳ ගන්නවද ඒ අතරට මාත් එකතු වෙන්න පුළුවන් ඔබත් එකතු වෙන්න පුළුවන් කියලා කිව්වොත් ඔවුන් එක කොච්චර පිළිගනීවිද අර බාහ්‍ය දාරුචරියේ කතාවේ කියනවා බාහ්‍ය දාරුචරිය කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවිතේ කොයි වෙලාවෙද දන්නේ මගේ ජීවිතේ කොයි වෙලාවෙද ඒක නිසා ස්වාමීන් මට දැම්මම ධර්මයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා බාහ්‍ය දාරුචරියගේ දැක්ම කොච්චර තියුණු වෙලාද කියලා දැන් පින්වත්නි ගොඩක් අය අපේ සමාජයේ අපිට පේනවා සාමාන්‍ය මිනිසුන්ට ටිකක් ඔය ධර්මයේ අධ්‍යයනය කරන කෙනෙකුට පවා හිතෙනවා මම තව කල් තියෙනවා මම මේ කාලේ ගිහිල්ලා තමයි මේ කාරණා ටික අධ්‍යයනය කරන්නේ භාවනා කරන්නේ කල් ගිහිල්ලා මේවා ඔක්කොම ඉඩ කඩන් ටික කට්ටියට ලියලා දීලා මම මේ පුතාරට පවරලා එහෙම කියලා අම්මලා හිතාගෙන ඉන්නවා නමුත් අම්මා අද මැරුණොත් මොකද කරන්නේ ඒක නිසා වෙනස් වෙන්න තියෙන වෙලාව පින්වත්නි මේ මොහොතයි කියලා බුදුහාඳුරු වදාරන්නේ එකමයි ඒකට වෙන වෙලාවක් නම් කරන්න බෑ මොකද අපි දන්නේ මේ මොහොතේ මේ හුස්ම රැල්ලට එහා තව හුස්ම රැල්ලක් තියෙවිද කියලා එතකොට භාග්‍යතුන් වහන්සේ ද්විතීය මරණ සති සූත්‍රයේදී පැහැදිලි කරනවා මම එක දවසයි නම් ජීවත් වෙන්නේ මට මේ අද විතරයි මහානකම කරන්න තියෙන්නේ එතකොට මම කොහොමද ඒ වෙනුවෙන් මගේ හිත සූදානම් කරගන්නේ මේ දවල් විතර නම් ඉන්නේ මේ විදිහට පින්වත්නි මේ රාත්‍රියේ නම් කලුරිය කරන්නේ මේ දහවල නම් කලුරිය කරන්නේ මට අන්තරාය කර පිණිස පවතින මං ප්‍රහීන කරපු නැති අකුසල් තියෙනවා ඒ ටික ප්‍රහීන කරන්න මට තව පැය කීපයයි තියෙන්නේ ඒ වෙනුවෙන් අඛණ්ඩ වූ වීරියක් දැඩි උත්සාහයක් ගත යුතුයි කියලා එහෙනම් පින්වත්නි අපිට මේ මොහොතේ මරණය සිදුවේ හැකියි කියලා දැන් සාමාන්‍ය මිනිස්සු දන්නවා මිනිස්සු කියනවා ඔය ඉතින් මැරෙනවානේ ඉතින් මොනවා කරන්නද ඒක වළක්වන්න බෑනේ කියලත් කියනවා හැබැයි කිව්වට මැරෙන්නේ නෑ වගේ හැඟීමක් හිත ඇතුළේ වැඩ කරනවා අනුන්ගේ මලකවල් වල ගිහිල්ලා ඒවට අවසන් කටයුතු කරන්න කතා පවත්වලා ආවට ඇතැම් විට ධර්ම දේශනා කරලා ආවත් ගිහියෝ පැවිදි කෙනෙකුට මේ තමාගේ මරණය පිළිබඳ දැකීමේ දක්ෂකම නැති වෙන්න පුළුවන් ඒක නිසා පින්වත්නි මේ දේශනාව අපිට ප්‍රයෝජනයි තමාගේ මරණය දැකීම සඳහා. එතකොට තමාගේ මරණය දැකීමේ ප්‍රයෝජනය මොකද්ද? එහෙනම් මේ දුර්වලතා ටිකත් එක්ක මැරුණොත් සසර කතාව බිහිසුණුයි. ඒ බිහිසුණු සංසාර කතාව ඇතුලේ නිවෙන්න තියෙන එකම මොහොත මේ මොහොතයි. මේ පණිවිඩේ හරි මේ ක්‍රමවේදය හරි අපි දැනගත්තේ මේ වෙලාවේ. ඒක නිසා මේ මොහොතේ සිට මේ මොහොතේම මම සමාව දිය යුතුයට සමාව දිය යුතුයි. මේ මොහොතේම උත්සාහ කළ යුතුයි මේ මොහොතේම කෙලෙස් තවන වීරය ගත යුතුයි මේ මොහොතේ මගේ සිතේ උපදින කෙලෙස් කොයි වගේද එහෙනම් දැන් මේ දැන් ගොඩක් අය ඒ සාමාන්‍ය දුරට හිතේ උපදින කෙලෙස් දැන් මෙතන භික්ෂුන් වහන්සේලාටමනේ වදාරන්නේ මේ දේශනාව සාමාන්‍යයෙන් උපදින ක්ලේශයක්
එක ඔහොම තමයි. ඉතින් අපේ හිතේ ඇති කෙලෙස් ඉරවන කියලා ඉන්නේ නැතුව ඒ ක්ලේශය ඒ මොහොතේම නැති කර ගැනීම සඳහා යටපත් කර ගැනීම, ඒ වගේම යලි නූපදින තත්වයටපත් කර ගැනීම පිණිස සංවර්ධනය කරගන්න වීරය, තාම ප්‍රබල වූ වීරයක් පිළිබඳ බුදුදහම යෝජනාවක් තියෙනවා. පින්වත්නි, ඔබ හැම දිනාටමත් මේ ධර්ම කාරණාව මටත් යෝජනා කරනවා. කෝජඤ්ඤා මරණං සුවේ, මරු හෙටේයිද කියලා දන්නේ නැහැ. මරු හෙටේයිද කියලා දන්නේ නැති නිසා මේ මොහොත පමණමයි අපිට තියෙන්නේ කියලා හිතාගෙන වැඩ කරන්න කියලා. ඒ වැඩ කරන්න කිව්වේ ඒ මොහොතේ පුළුවන් තරම් කාලය ඇඳලා නටලා විනෝද වෙලා ඉන්න කියන නෙවෙයි. කාලය ඇඳලා ඉන්න එපා කියනවත් නෙමෙයි. ඊට වඩා ලොකු වැඩක් තියෙනවා ඒ වැඩේ කරන්න කියන්න. මොකද පින්වත්නි, කණාඳුනේක ඇතුළේනොත් මේ සංසාරට ඕන තරම් කෙලස් වැඩුණා.